බදවසක් ඒ වාදරණීය දුවේ පුතේ අපේ මේ පසුගිය ඕලෙවල් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන මේ වීඩියෝ මාලාවේ 2017 ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස සියලු සිද්ධාන්ත සහිතව සාකච්ඡා කරන්නයි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දරුවෝ හැමෝම 2017 ප්‍රශ්න පත්‍රයේ තමන්ගේ පළමු ප්‍රශ්න පත්‍රයේ තමන්ගේ අතේ තියා ගන්නවා නම් ඉතාමත්ම සුදුසුයි. හොඳයි අපි යමු පළවෙනි ප්‍රශ්නයට. පුද්ගලයේ රුපියල් 1000ක මුදලක් 108ක වාර්ෂික සුළු පොලි අනුපාතිකයක් යටතේ බැංකුවක තැන්පත් කරා. පළමු වර්ෂයේ අවසානයේ මේ මුදල් සහිත සඳහා කෝටෙහි වෙන පොලිය කොපමණද කියලා අහනවා. එතකොට එක වර්ෂයයිනේ. එතකොට මෙහෙමයි. මේ මම ක්‍රම දෙකක් මේකට කියලා දෙනවා. ඕගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නු 1000 වැඩි කිරීම 100ෙන් 8යි. ඕක තමයි පොලිය. එතකොට මේ බිංදු දෙකට මෙතනින් බිංදු දෙකක් කැපුවොත් 10 8ෙන් වැඩි වුණාම 80යි. එක අවුරුද්දයිනේ. අවුරුදු දෙකක් නම් 82යි. තුනක් නම් 83යි. අවුරුද්දකට 100කට 80 නම් 1000කට. 100කට 8 නම් 1000කට 80යි. ඒ වගේම මේකට මීට වැඩිය හොඳ ක්‍රමයක් තියෙනවා ඊටපස්සේ. මේක මේ වඩා හොඳයි කියන්නේ මේ ක්‍රමේ පුරුදු වෙන්න මේ මම දැන් කියන අතර ක්‍රමේ පුරුදු වෙනවා නම් මේකෙන් බොහොම බරපතල ගණන් වලටත් යන්න පුළුවන්. මෙන්න බලන්න පොලිය රුපියල් 100ට පොලිය රුපියල් 100ට පොලිය 8යි නම් රුපියල් 1ට පොලිය කොච්චරද කියලා අපි 100 8 බෙදීම 100යි. අට බෙදීම 100යි. ඊට පස්සේ මේක පහළට යන එකයි වෙන්නේ. එතකොට රුපියල් 1000ට ගත්තේ. 1000ට පොලිය දැන් 1ට මෙච්චර නම් 1000ට ඒ වගේ. 1ට 1ට මෙච්චර නම් 2ට ඒ වගේ දෙගුණයයි. 3ට ඒ වගේ තුන් ගුණයයි. 1000ට ඒ වගේ 1000 ගුණයයි. 1000. දැන් මේකෙදි තියෙන අරකම තමයි මේ බිංදුව වල මෙතනින් බිංදු දෙකක් කැපෙනවා. 8 වරක් 10 80යි. නමුත් යදාගත ක්‍රමේ පොඩි වෙනසක් තියෙනවා. මේ ක්‍රමේ ඉගෙන ගන්නවා නම් බොහොම හොඳයි. පරපතල ගණන් වලටත් ඕනම එකකට හරියනවා මේ ක්‍රමේ. හොඳයි අපි දෙවෙනි ගණන්ට යමු. රථයක් පැයට කිලෝමීටර 30ක ඒකාකාර වේගයෙන් ගමන් කරනවලු කිලෝමීටර 120ක් යන්න ගත වෙන කාලය කොච්චරද කියලා අහනවා. නිකමට හිතන බැලුවත් දරුවන්ට තේරෙනවා 120 කියන්නේ 30 කියන්නේ 30 30 30 30 හතරයි. එතකොට මේකට එක පැය එක පැය එක පැය එක පැය පැය හතරක් යනවා කියන එක නිකම් බැලුවත් පේනවා. නමුත් ඉතින් නිකම් බලලා හරියන්නේ නැහැ නේ මේක පේපර් එකට හරියන්න හදන්නේ පැය. මෙන්න මේ සමීකරණය පොඩ්ඩක් කටපාඩම්ෙන් තියාගන්න. වේගය සමාන දුර බෙදීම කාලය. මේක ඉතා වැදගත් වෙනවා. මේක විද්‍යාවටත් ඕන වෙනවා. නැහැ මේකටම ඕන වෙනවා. වේගය සමාන දුර බෙදීම කාලය. දැන් තුවේ පුතේ මේක වේගය කියද 30යි. මේකට ආදේශ කරන්න. වේගය කියන තැනට 30 දැම්ම සමාන දුර 120යි. කාලයට අපි ඕන t දාමුකෝ නේද ටයිම් කියලා. දැන් t මේ පැත්තට තියෙන්නේ 30යි t සමානයි 120යි. දැන් මොකද කරන්නේ t හොයන්න 30 අනිත් පැත්තට ගෙනියනවා. t සමානයි 120 බෙදීම 30යි. බිංදුවට බිංදුව කැපුණා. තුන් වරක් 4යිනේ. අන්න t සමානයි 4යි මොනවද පැය. එහෙනම් ඔය විදිහට ලියන්න t සමානයි කියන්නේ මොකක්ද? ගතවන කාලේ ඒ විදිහට යනවා. ගතවන කාලේ පැය 4යි කියලා පැහැදිලි ලෙස උත්තරේ දියලා තියෙනවා. හොඳයි ඊළඟට හොඳයි ඊළඟ ගණනේ තියෙන්නේ මෙන්න මේක 3 4 වෙනි බලය සමානයි 81 ලඝු ගණක ආකාරයෙන් දක්වන්නේ කියලා. ඉතින් මේ මම මේකදී ඇත්තටම බොහොම ලේසි ක්‍රමයක් කියන්න. මේ වගේම ගණනක් තියෙනවා අපි දන්නවා 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2. ඒ කියන්නේ 2 3 වෙනි බලය සමානයි 8යි. එතකොට මෙන්න මේක කටපාඩම් වෙ තියාගන්න. ලඝු 2 8 සමානයි 3යි. ඇත්ත වශයෙන් මොකද්ද මේ කියන්නේ? ලඝු 2. ලඝු 2 කියන්නේ 2 පාදයට ලියු විට දෙකේ පාදයට ලියු විට 8 යනු 3 බලය. දෙකේ පාදයට ලියු විට 8 යනු 3 බලය. එතකොට මෙතන ලියන්නේ 3 පාදයට ලියු විට 3 පාදයට ලියු විට 81 යනු 4 බලය. 3 පාදයට ලියු විට log 3 කියන්නේ 3 පාදයට ලියු විට 81 යනු 4 බලය. අන්න ඔය විදිහටයි ලියවෙන්නේ. එතකොට මෙන්න මේක පොඩ්ඩක් කටපාඩම් තියාගන්න. එතකොට දෙපැත්තට හරවල ලියන්න පුළුවන්. දෙකේ පාදයේ ලියුට 8 යන 3 බලය. ලඝු ගණකේ කියන්නේ ඒකයි. බලය කියන එකම තමයි ලඝු ගණකේ කියන්නේ. වෙන වචනයක් විතරයි. අර බල්ලයි සුනකයයි කිව්වා වගේ. මේක කටපාඩමේ තියාගත්තාම මේකෙන් ඔය වගේ ඕනම එකක් හදන්න පුළුවන්. හොඳයි මෙන්න ඊළඟ ගණන. ඉතින් මේකට භාග ගැනීම නේ ඕන. දැන් අපිට පේනවා මේ 2x මේක 4x. එතකොට මේ හරයන් සමාන කරන්න. මේකට මම පොඩි උදාහරණයක් දෙන්නම්. මෙන්න බලන්න. මේකට කිව්වොත් මේක 3යි. 3න් 1. මේක 3න් 1 කිව්වොත් මේක ඒ වගේ දෙගුණයක් නේ x ඒවා 2 x ඒවා 4යි. ඍණ 6න් 1 කිව්වා වගේ. එතකොට මේක දෙකෙන් වැඩි කරාම මේකට ගන්න පුළුවන් නේද? එකම හරය සමාන කරන්න පුළුවන්. එහෙනම්
2x එක මේ පැත්ත දෙකෙන් වැඩි කරමු. ඉතින් දෙපැත්තම වැඩි කරන්න එපා. එතකොට මේ තුල්‍යභාවයක් නැත්තම් අගය වෙනස් වෙනවනේ. ඍණ 4x2. දැන් මේක 4x වෙනවා. 4x උඩ 2 ඍණ 4x උඩ 1. එතකොට 4x වලින් දෙකක් තියෙනවා එකක් ගියාම කීයද ඉතුරුනේ? 1/4x සූත්‍රයේ ඉතුරු වෙනවා. බලන්න මේ ප්‍රශ්නේ දිහා. මේක පස්සේනි ප්‍රශ්නේ. මේ රූපයේදී ඇති දත්තානුව DBC කෝණය සොයන්න කියලා මෙන්න මේ කෝණය. මේක හැමදාම වෙන ප්‍රශ්නයක්. හොඳයි. මෙතන බලන්න සරල රේඛාව මත පිහිටන්නේ 180යි. ඒක නිසා 180 න් මේ 120යි කරා මෙතෙන්ට 60. මේ එක ක්‍රමයක්. මේකට ක්‍රම දෙකක් තියෙනවා. ඊට පස්සේ ත්‍රිකෝණයේ කෝණ තුනත් 180යි. ඔන්න 180 න් මෙතන 90යි කරන්නකො. එතකොට ඉතුරු වෙනවා තව 90. ඒ 90 මේ 60ත්යි කරන්නකො. එතකොට ඉතුරු වෙනවා 30ක්. ඒ 90 මෙතෙන්ට 30යි කියලා ගන්න පුළුවන්. ඔකේ තවත් ක්‍රමයක් තියෙනවා. දැන් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය මේ දෙකේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. එතකොට අපි මේකට x කියලා දැම්මා. මේ දෙකේ එකතුව x ධන 90 සමානයි 120. එතකොට 90න් පැත්තට ගෙනිච්චාම x සමානයි 120 ඍණ 90යි. ඒ ඉතින් x කියන්නේ 30යි. ওই ක්‍රම දෙකෙන් කැමති එකකට හදා ගන්න පුළුවන්. හොඳයි. මේක හැබැයි නිකම් මෙහෙම ලියන්න එපා. මෙතනට x කියලා ලියන්නත් එපා. එන උත්තරේ අහලා තියෙන්නේ කොහොමද? BBC. BBC සමානයි අංශක 30යි කියලා ලියන්න ඕන. 6 වෙනි ගණනේ තියෙනවා එක්තරා වැඩක් නිම කිරීමට මිනිස්සු 10 දෙනෙකුට දින 8ක් අවශ්‍යයි ඇස්තිමෙන්තු ඇත. දින 5ක නිම වැඩේ නිම කිරීමට කොපමණ මිනිසුන් යොදාගත යුතුද? මේ දරුවනේ මේ මිනිස් දින ආව පොඩ්ඩක් හිතන්න. මේක මේ විත්තියක කොටු ගහපු විත්තියක් තින්ත ගන්නවා කියලා පේන්ට් කරනවා කියලා. එතකොට මේ එක මිනිස්සෙකුට පුළුවන් දවසකදී මේ කොටුව පේන්ට් කරන්න. එක මිනිස්සෙක් පේන්ට් කරන්නේ දවසකදී ওই කොටුව. එතකොට අපි ඒකට කියනවා මිනිස් දින එකක් කියලා. ඒ අනුව මිනිස්සු 10 දෙනාට පුළුවන් කොටු 10ක් පේන්ට් කරන්න නේද? එතකොට දවසට කොටු 10ක්. එතකොට දවස් 8ක් වුණාම මෙහෙම මෙතෙන්ට 10යි 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 ඔහොම 10 වැඩි කිරීම 8 80ක් වෙනවා. කොටු 80ක් තියෙනවා පේන්ට් කරන්න. ඒ කියන්නේ අතවල මිනිස් දින 80යි. මෙතන දින වැඩ ප්‍රමාණය මිනිස් දින 80යි. ඒක දවස් 5කින් මේ ඉවර කරන්න ඕනේ. එතකොට මොකද කරන්නේ? 80 බෙදන්න ඕන දවස් 5ට. එතකොට 80 කෑලි 5කට බෙදනවා අපිට දෙනවා 5වරක් 16යිනේ. දවසකට කොටු 16ක් පේන්ට් කරන්න ඕනේ. දවසකට 16ක් වැඩ ඉවර වෙනවා. එහෙමනම් මිනිස්සු 16ක් යදන්න ඕනේ. ඉතින් මෙන්න එහෙමනම් අපි කියනවා යෙදිය යුතු මිනිසුන් සංඛ්‍යාව 16යි. යෙදිය යුතු මිනිසුන් සංඛ්‍යාව 16යි. දැන් 7 වෙනි ගණන ටිකක් බලන්නකෝ. ඒකේ තියෙන්නේ 2xy හා 4y y වර්ග කියන එකේ කුඩාම පොදු ගුණාකාරය සොයන්න. කුඩාම පොදු ගුණාකාරය හොයන්නේ කොහොමද? මේක ඉතා හොඳට කුඩාම පොදු ගුණාකාරය කියන එක මුල ඉඳන් අග දක්වා බොහොම සරල විස්තර කරපු වීඩියෝ එකක් තියෙනවා. මේකෙන් තේරෙන්නේ නැත්නම් ඒක බලන්න මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියනවා ලින්ක් එක. ධර්මනේ දැන් මේ 2xy කියන එක මෙහෙම සාධක වලට කඩා ගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මේ ප්‍රථමක සංඛ්‍යාව අපිවට ප්‍රථම සංඛ්‍යාව වගේනේ x සහ y. එතකොට මේක මොනවද තියෙන සාධක? දෙක කියන එක තියෙනවනේ. x කියන එක තියෙනවා y කියන එක තියෙනවා. වෙන මුකුත් නැහැනේ. ওই තියෙන සියල්ල. එතකොට දෙක කියන එක මෙතන එකයි මෙතන දෙකයි. ආ වැඩිම ප්‍රමාණය ගන්නවා. එහෙනම් දෙක වැඩි කියලා දෙක. x කියන එක මෙතන එකයි. මේ පැත්තේ නැහැ. එහෙනම් x කියන එක එකක් ගන්න. එතකොට y කියන එක මෙතන එකයි නමුත් මෙතන දෙකයි. එහෙනම් y දෙකම ගන්නවා. එතකොට අපිට ලැබෙන්නේ 4xy වර්ග. 4xy වර්ග තමයි අපිට ලැබෙන්නේ කුඩාම පොදු ගුණාකාරය හැටියට. සමානයි කියලා ඉතින් දෙකක් ගන්න. බලන්නකො 8 වෙනි ප්‍රශ්නේ. ඒකේ තියලා තිනවා 32 පළමු සන්නිකර්ෂණය තෝරන්න කියලා උත්තර 4ක්. එතකොට මේ සන්නිකර්ෂණය කියන්නේ ආසන්න අගනේ. එතකොට අපි මෙහෙම එකක් ආවම මොකද කරන්නේ? මේ හතරෙන් වැඩි කළා බලලා ආසන්නතම එක ගන්න. මේ හතරෙන් වර්ගය අරගෙන බලන්න. එහෙම කියනකොට සමහර ළමයි හිතන ඉතින් ඔච්චර වැඩි කරන්න කොච්චර වෙලාවයිද? එහෙම වෙලාවක් නැහැ. තප්පර කීපයක් විතරයි යන්නේ. මොකද මේ වගේ ගණන් ඉස්සක් එන්නේ මේ જાති එක ගණනයි නේ. 5.2 5.2කින් වැඩි කරලා බලන්න. දෙවරත් එක 4යි. 5.2 10යි. 5.2 10.1 ඉදිරි 5.5 25 25යි 26යි. 4යි 0.7යි 2යි. 27.04. මේකත් වැඩි කරලා බලන්න. 5.3 5.3 වැඩි කරනවා. 3 වරක් 9යිනේ. මම 3 වරක් 15. 5 වරක් 15 1ක් ඉදිරි. මෙතන 25යි 26යි. දැන් කීයද එන්නේ? 9.0 මෙහෙන් එකක් ආවනේ 8. 2 28.0 9.
පහයි දශම හත ගුණ කළ බලන්න. එතකොට කිය දෙන්නේ වර්ග කළ බැලුවම 7 හත 49 9 4 ඉතිරි 4 5 35 4 39. 5 හත 35 5 3 ඉතිරි 5 5 25 ඉතිරි 28. එතකොට 9යි 14 4 1ක් ඉතිරි එක මෙහාට ගියා. එතකොට 12 2 1ක් ඉතිරි 3 32 4 9යි. දැන් පුතේ අපිට පේනවා දැන් 32.4 නම් අපිට ඕන සංඛ්‍යාවට තේරි පොඩ්ඩක් එහා එකක්. එහෙනම් 5.9 ගුණ කරන්න අවශ්‍ය නැහැ නේද? මොකද මීටත් වැඩි එකක් නේ නැති. දැන් අපිට අවශ්‍ය ඒවා අතර කිට්ටු මේක මේකට ඇවිල්ලා තියෙනවා. 32.49 ඒක ලැබුණේ 5.7. එහෙමනම් පළවු සංනිකර්ෂණය වශයෙන් ගන්න වෙන්නේ 5.7. හොඳයි දුවේ පුතේ ඉතින් කවදත් වගේ අපි මේ මේ මෙතනින් අවසන් කරනවා. ඊළඟ ටික ඉතුරු එකෙන් ඊළඟ වීඩියෝ එකෙන් බලා ගන්න. අවශ්‍ය සියලුම links මම description box එකේ දාලා තියෙනවා. ඒ වගේම මේ දරුවන්ට ඇති වෙන ඕනම ගැටලුවක් පිළිබඳව comment එකක් දාන්න නම් මොන විදියකට හරි පිළිතුරක් සපයලා දෙන්නම්. ඉතින් දරුවනේ ඔබ යමක් ඉගෙන ගත්තා නම් subscribe කරන්න මේ channel එක. අපි ළඟින් හම්බ වෙමු.